ආයුබෝවන් ඔයාලට අද මම ඉන්දියාප්පම් පිටිවලින් ආස්මී එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. බලමු අපි ඒක කරන විදිය. ඉතින් සාමාන්‍යයෙන් කඩෙන් ගන්න පුළුවන් ඉන්දියාප්පම් පිටි පැකට් එකකින් තමයි මම මේ ඉන්දියාප්පම් පිටි කෝප්පේ අරන් තියන්නේ. එතකොට කොකෝවා පවුඩර් මේ හැදි එකමාරක් ඒ වගේම අපිට උපු පොල් කිරි කෝප්පයක් සහ ඉන්දියාප්පම් හදන වංගෙඩියක් අවශ්‍ය වෙනවා. දැන් මුලින්ම ලුණු ටිකක් දාලා මේක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි කොකෝවා පවුඩර් ටික දාලා හොඳට කැට නැති වෙනකන් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ කිරි ටික ටික දාලා අපි ඉන්දියාප්පම් අනන ආකාරයට ඒ මිශ්‍රණය හදන ආකාරයටම මේක ගන්න පුළුවන් හදලා. ඉතින් දැන් මේ ඉන්දියාප්පම් මිශ්‍රණය වගේ මේ ඝන කම්මට තිබ්බහම අපිට මේක හදා ගන්න පුළුවන්. දැන් මේකට මම නානු පාවිච්චි කරේ නැහනේ. ඉතින් අපි දැන් මේ ඉන්දියාප්පම් වංගෙඩිය හොඳට මේක තෙල් ගාලා ග්‍රීස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මිශ්‍රණයෙන් ටිකක් දාලා අපි චුට්ටක් බලන්න ඕනේ මේක හරියට පදමට ඇවිල්ලා තියෙනවද කියලා. දැන් මේක අපි පොඩ්ඩක් බලමු කොහොමද හරියට එනවද කියලා. ඔන්න ඔය වගේ තුනියට වැක්කිරෙනවා නම් අපේ පදම හරි. දැන් ඔයගොල්ලෝ ඉන්දියාප්පම් මිශ්‍රණය හදන ආකාරයටම මේක තෙල් එකේ දාලා බැද ගන්න ඕනේ. දැන් තෙල් එකේ දානකොට මේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේක හිමීට අපි ආස්මී එකක් නවන ආකාරයට හැන්දෙන් උඩ අතට නවා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ආස්මී හදන විදියටම. මං හිතන්නේ ඔයගලන්ට මේක පැහැදිලි ඇති. දැන් මේක ඉක්මනටම හයි වෙනවා. ඒ කියන්නේ ඉක්මනටම මේක ක්‍රිස්පි ගතියට එනවා. ඒ නිසා ඉක්මනින්ම මේක අනිත් පැත්තට නවා ගන්න ඕනේ. දැන් පේනවා ඔයගලන්ට මේක හොඳ ඝනකමට තියෙනවා. සාමාන්‍ය ආස්මී එකක් විදිහටම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඕගලන්ට අතට දැනෙනවා මේක බැදිලා තියෙන ප්‍රමාණය. ඒ වෙලාවට තෙල් එකෙන් අයින් කරගන්න. දැන් මම තවත් එකක් හදන්න ගත්තා. මේ ඕගලන්ට පැහැදිලිව පේන්න ඕන නිසා මම ටිකක් හිමින් කරන්නේ. මේ සාමාන්‍ය ඉන්දියාප්පම් හදන ප්‍රමාණයටම දාගන්න. පොඩ්ඩක් වැඩිපුර දාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මේක හොඳින් දෙකට නවා ගන්න තියෙන්නේ. දැන් මේක පැණි රහ නැති නිසා අපි සීනි එකතු කරේ නෑ මිශ්‍රණයට. ඉතින් ඒක උඩට අපි සාමාන්‍යයෙන් ආස්මී හදනකොට වගේම සීනි පැණි දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට බටර් රයිසින් ටිකක් හදලා මෙහෙම දාන්නත් පුළුවන්. ඔගොල්ලෝ කැමති විදියට ඒක හදාගන්න. මොකද පොඩි බබාලටත් දෙනකොට පොඩක් පැණි රහ ගතිය තියෙන්න ඕනේ. ඒ නිසා මේ විදියට උඩින් සීනි පැණි හරි කිතුල් පැණි හරි එහෙම නැත්නම් මේ අයිසින් හරි දාලා ඔගොල්ලෝ මේක රස බලන්න. මේ අයිසින් එකට මම අයිසින් මේස හැඳි 4ක් සහ බටර් මේස හැඳි 2ක් පාවිච්චි කරලා හදාගත්තේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ නානු නැති චොකලට් ආස්මී එක ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඉතින් හරිම රසයි. ඒ වගේම හදලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්.